අයිබෝවන් ඔබ සූදානම් වන්නේ සුපුරුදු පරිදි මේ වසනවන්ත වූ ඉරිදා රාත්‍රියේ නෙතෙෆෙම් ධර්ම දක්ෂිණාවට සවන් දෙන්නට. අද නෙතෙෆෙම් ධර්ම දක්ෂිණාවේ පින්වත් දේශකයන්න් වහන්සේ වන්දනීය පූජනීය මාතර මහින්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ මේ ධර්මදේශනයේ ඇතුළු නෙතෙෆෙම් රේඩියෝවේ විකාශය වන ධර්මදේශනා සඳහා ඔබටත් පින්බර දායකත්වයන් සපුරා ගන්නට පුළුවන්. ඒ සඳහා ඔබ 0777 75 25 214 0777 75 25 214 අංකය අමතලා ඔබේ දායකත්වයන් වෙන් කරගන්නට පුළුවන්. එමනම් නමස්කාර පූර්වකව පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා විචිත්‍ර ධර්මකතික වන්දනීය පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේට ඉරිදා ධර්ම දක්ෂිණාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී, ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යාදුෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා, උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා, සියලු ශාසන ආරක්ෂකීන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක, කාරුණික, ගුණගරුක පින්වත්නි, අද දවසේදී පිංතුන් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ඉරිදා ධර්ම දක්ෂිණාව
ලක්ෂ සංඛ්‍යාත නෙත් ශ්‍රාවක පිරිසට ශ්‍රවණය කරන්නට මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ අංක 56 එකෙන් 4 මලවියාකන්ද මුල්ලේගම හෝමාගම ලිපිණේ පදිංචි බී.ඒ. නිලංකා අභේවංශ සහ බී.ඒ. ශාලිකා අභේවංශ කියන මෙන්න මේ දියණිවරු දෙපළ විසින්. ඉතින් ඇත්තෝ අද මේ උතුම් වූ ධර්ම දේශනාවේ දායකත්වයේ දරමින් අද මේ net ගුවන් නාලිකාව ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසකට මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය කරන්නට ඒ ධර්ම දානමය පුණ්‍ය කර්මයට දායක වෙනවා. ඉතින් ඇත්තු ඒ තුලින් අතිවිශාල පුණ්‍ය කර්මයක් රැස් කරගන්නේ. යම්කිසි කෙනෙක් මේ ධර්මය ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතේ යම් හෝ තැනක් නිවැරදි කරගන්නවා නම් ඒ ධර්මයෙන් ඒ කාන්තේම ඒ ධර්ම දානමය පින්කමට සම්බන්ධ වෙච්ච ඇත්තන්ට ඒ පුණ්‍ය කර්මය අනුමෝදන් වෙනවා. එනම් මහත් වූ පින් වැඩෙන පින්කමක් තමයි ධර්ම දාණයට දායකත්වයේ දරනවා කියලා කියන්නේ. ඒ නිසානේ භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ දානයන් අතර උතුම්ම දාණය ධර්ම දාණය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපේ පින්වතුන් සසර ගමනේ අපට තව කොයිතරම් කාලයක් යන්න තියෙනවද කියන කාරණාව අපිට කියන්න හරියට දන්නේ නැහැ. නමුත් අපි නිතරම මතක් කරනා වගේ ධර්මීය කියන එක අපට ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයකදී පමණයි. එමනම් ඒ අහන ධර්මීය තවත් බොහෝ දිනකට දානය කරන්නට අපට අවස්ථාව ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලයකදී පමණයි. ඉතින් මේ කාලේ අපට ඒකට විශේෂ පසුබිමක් නිර්මාණය වෙලා තිබෙනවා. අපට මේ විදියට දායකත්වයේ දරලා ඒ උදාර පුණ්‍ය කර්මයේ සිද්ධ කරගන්නට පුළුවන් වීම. ඉතින් ඒක අපේ පින්වතුන්ට විශාල භාග්යක්. තින්නෙත් නාලිකාව අපේ පින්වතුන් වෙනුවෙන් කරන ඒ මහා සත්කාරය හැමදාම අපේ පින්වතුන්ගේ සසර ගමන ගැන හිතලා ළඟා කරලා දෙනවා. තමන්ට ඒ පින කරගන්නේ දොර විවර කරලා දීලා තියෙනවා. තිගවන්නෝ පින් දහම් කරගෙන තමන්ගේ සසරට උපකාරයක් කරගන්න ලැබෙන එක තමන්ට විශාල ලාභයක් කොට තමයි සලකන්නට ඕන. එහෙමනම් අපි ඇත්තන්ට දේශනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කරන අදහසින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ. මම අද බොහොම විශේෂ සූත්‍රයක් මේ දේශනාවට යොදාගත්තා. මේ සූත්‍රයේ සංග්‍රහ වෙලා තිබෙන්නේ අංගුත්තර නිකායේ 3 පොතේ 280 පිටුවේ. සූත්‍රයේ නම තමයි සත්පුරුෂ දාන සූත්‍රය. දානයේ කියන මාතෘකාව ගත්තම පින්වතුනි මේක මේ දක්ෂිනා විභංගය කියලා කියන්නේ පුළුල් මාතෘකාවක්. ඒ මාතෘකාව කොච්චර සංකීර්ණද කියන එක තේරෙනවා අපේ මහබෝසතාණන් වහන්සේ නියත විවරණේ ලැබුවයින් පස්සේදී. උන්වහන්සේ බුද්ධකාරක ධර්ම මොනවාද කියලා බලද්දී උන්වහන්සේට වැටහුණු පළවෙනිම පාරමිතාව තමයි දාන පාරමිතාව. එතකොට උන්වහන්සේ දාන පාරමිතාවෙන් තමයි උන්වහන්සේ මේ පාරමී ධර්මයන් පුරන්න පටන් ගත්තේ. ඒ වගේම තමයි උන්වහන්සේ අවසන් කළේ දාන පාරමිතාවේ. එතන බලන්න දානය කියන එක කොච්චර සංකීර්ණ කාරණාවක්ද කියලා. දැන් අද කාලේ සමහර වෙලාවට මේ දන් දීම් වගේ මාතෘකා බොම අගෞරවයෙන් තමයි සමහර අය භාවිතා කරන්නේ. සමහර ලාවට කියනවා මේ පින කියන්නේ සසර දික් වෙන කාරණාවක්. ඒකෙන් සංසාරයේ දික් වෙනවා. අපි කරන්න ඕන සසර දික් වෙන දේවල් නෙමෙයි සසර නවත්තන දේවල් කියලා මේ ධර්මයේ නැති යම් යම් අර්ථකතන ධර්මයේ තුලින් යයි කියලා හිතලා සමාජයට දෙන උත්සාහ කරනවා. ඉතින් ඔගේ එක කාරණාව තමයි පින්වතුනි මේ දානීය කියන කාරණාව. පින්වතුනි හිතන්න යම් හාමුදුරු නමක් මේ කාරණාව මෙහෙම කිව්වා කියලා හිතන්නකෝ. දන් දෙන්න එපා, එතකොට පින් කරන්න එපා, සසර දික් වෙනවා පින් කරාම. ඉතල ඔක නුවණ තියෙන කෙනෙක් අහගෙන ඉඳලා උන්වහන්සේගේ මෙහෙම ඇහුවොති. එහෙමනම් ස්වාමීනි, ඇයි අපි මේ සංසාරයේ තවත් දික් කරගන්නේ? ඔබ වහන්සේලාට මේ සිව්පසින් උපස්ථාන කරන එකෙන් ඉතින් අපට ලැබෙන්නේ පිනක් නේ. එහෙනම් ඉතින් අද අපි අද මෙතෙන් ඉඳලා අපි මේ උපස්ථානය නොකර ඉමු කියලා යෝජනා කරෝති.
එතොට මොකද කියන්නේ. පිඟතුනි මේ ශාසනෙත් කෙලවර වෙනවනේ කාරණාවේ. පිඳරි භාගතුන් වහන්සේ කියල නෑ එහෙම. භාගතුන් වහන්සේ මෙවැනි මිත්‍යාදෘෂ්ටි අනාගතය ඇතිවේ කියල හිතලාම වෙන්න ඇති. මගේතන බොහොම වැදගත් ප්‍රකාශයක් භාගතුන් වහන්සේ අපි ධර්මී කරලා තියෙනවා. එතමයි මා පුුණ්‍ය බහයි. මහනිනි කවදාවත් පිනට බයි වෙන්න එපා. සොකස්සේ තන් අධිවචන. පින කියල කියන්නේ සැපියට කියන තවත් නම. භාගතුනා සිතන කියනවා මහනිනි පින කියන එකට බයි වෙන්න මෙපා කියලා. පිඟතුරි පින්කරන එකේ ලාභය මොන වගේද. මංහිතන්නේ මේ කාලෙ අපේ පිංහතුන් ඒ පිනේ තියෙන වටිනාකම හොඳින් අත්විඳින කාලයක් කියලා මට නම් හිතෙන්නේ. දැන් හිතන්න අපේ පිංහතුන් මේ බුද්ධෝත්පාද කාලයකනෙ මේ මනුෂ්‍ය ජීවිතය ලබල තියෙන්නේ. ඇතනම පිංහතුනි බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන්නේ මනුෂ්‍ය ලෝකෙ සැපවිඳින්නම නෙමෙයි. ඇත්තටම බුද්ධෝත්පාද කාලේ නුවණැත්තෙක් මිනිසෙක් වෙලා උපදින්නේ පින් කරගන්න. මොකද බුද්ධෝත්පාද කාල කියන එක කලාතුරකින් හම්බෙන කාරණාවක්. ඒතකොට ඒ කාරණාව අපි ලැබුවම එතකොට පින්වතුනි එතනදී අපට ඒ ලාභය අපට කොයිතරම් උසස් ආකාරයට ළඟා කරගන්න පුළුවන් ඉඩක් තියෙනවද? බණ අහන්න ඕන. ඒ ධර්මයේ කටපාඩම් කරගන්න ඕන. ඒ ධර්මයේ නැවත නැවත පුරුදු කරන්න ඕන. ඒ ධර්මීය අර්ථ විනිමසන්න ඕන. ඒ ධර්මයේ නුවණින් විනිවිද දකින්න ඕන. ඉතින් මෙන්න මේ විදියට ධර්මී ඉගෙන ගන්න ඕන. එතකොට ඒව වඩන්න ඕන. සිල් රකින්න ඕන. දන් දෙන්න ඕන, පින් කරන්න ඕන. කොච්චර දේවල් මේ බුද්ධෝත්පාද කාලේ කරගන්න පුළුවන්ද? නමුත් විනයමක් තබා අපේ පිංගතුන් හිතලා බලන්න. අපේ පිංගතුන් බණ ටිකක් අහන්න දැන් කාලේ වෙන් කරගන්නේ කොච්චර අමාරුවෙද්ද? ඒ කියන්නේ එච්චරට කාර්යබහුලයි. මොකටද කාර්යබහුල වෙලා තියෙන්නේ? ඉගෙන ගන්න, රස්සාවක් කරන්න, ගියක් දොරක් හදාගන්න, දරුවෝ පෝෂණය කරන්න, එහෙම නැත්නම් තමන්ගේ රාජකාරියේ වැඩ කටයුතු කරන්න, ව්‍යාපාර කරන්න. ඔන්න ඕවටනේ දැන් කාර්යබහුල වෙලා තියෙන්නේ. ඇත්තටම පිංගුතුර ওই ටික කරගන්න අපි මිනිස් ලෝකෙට ආවේ නෑ. ඒ ටික කරගන්න නෙවෙයි. අපි මේ මිනිස් ලෝකෙට ආවේ සංසාරේ පවත්වන වැඩපිළිවෙල කරන්න නෙවෙයි. සංසාරේ නවත්වන වැඩපිළිවෙල කරන්නයි මිනිස් ලෝකෙට ආවේ. නමුත් අද අපි හැම දිනාටම සිද්ධ වෙලා තියෙන්නේ සංසාරේ නවත්වන වැඩපිළිවෙල කරන්න නෙවෙයි. සංසාරේ පවත්වන වැඩපිළිවෙල කරන්න. ඒකටයි වැඩි කාලයක් වෙන් කරන්න වෙලා තියෙන්නේ. එතකොට හිතලා බලන්න මේ බුද්ධෝත්පාද කාලය කොච්චර අපරාදි විදියට අපි ගෙවලා දානවද? ආයිති මෙහෙම කාලයක් අපට ලැබෙයිද? මේ කාලේ කරගන්න ඕන ටික අපට කරගන්න බැරි වුණොත් පිඟුතුනි හිතන්නකෝ කොච්චර අභාග්‍ය සම්පන්න ජීවිතයක්ද අපි මේ ගත කරලා ඉවර කරන්නේ. ඉතින් අද අපේ පිඟුතුන්ට එහෙම තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ ඇයි? සසනින් ගෙනාපු පිනේ අඩුපාඩුකම් නිසා. හිතලා බලන්න දෙමව්පිය පරම්පරාවෙන්ම මහා ධනයකට උරුමකම් කියාගෙන ඉන්න පුළුවන්කමක් තිබුණා. එහෙමනම් පිංගතුනි සද්ධාවත් දියුණු කරගෙන, වීරියත් දියුණු කරගෙන, සීලයත් දියුණු කරගෙන, සමාධියත් දියුණු කරගෙන, ප්‍රඥාවත් දියුණු කරගෙන මේ ධම්මානුධම්ම ප්‍රතිපදා වඩන්න පිංගතුන්ට පුළුවන්කමක් ලැබෙනවනේ. ඉතින් ඒක ඒ විදියට වඩන්න පුළුවන්කමක් පිංගතුන්ට ලැබෙන්නේ අර වගේ නිදහස් ජීවිතයක් තිබුණා. නමුත් ඒක අපේ පිංගතුන්ට ලැබිලා නැහැ. ඉගෙන ගත්තේ නැතුණු රස්සාවක් ලැබෙන්නේ. රස්සාවක් ලැබුණ නැතුණුත් වැටුපක් ලැබෙන්නේ. වැටුපක් නැත්තම් ජීවත් වෙන ක්‍රමවේදයක් නැහැ. ඉතින් ගොඩාක් ප්‍රශ්න. ඒ නිසා මේ ප්‍රශ්න අපේ පිංගතුන්ට විසඳ ගන්න ඕනේ. ඉතින් අපි මේ ජීවිතේ මීට වඩා වෙනස් ජීවිත ලැබුවා නම් මේ බුද්ධෝත්පාද කාලේ සසරට උපකාර කරගන්න පුළුවන්, මහත් වූ ප්‍රයෝජනයක් ලබන්න පුළුවන් වෙන විදියට කටයුතු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. හොඳ උදාහරණයක් නේ කාශ්‍යප මහරහතන් වහන්සේගේ විවරණ ලැබුවු ජීවිතය බලන්න. පදුමුත්තර භාගතුන් වහන්සේගේ ශාසනයේ මහා සිටුවරෙක් වෙලා උන්වහන්සේ උපදින්නේ. දවසක් බණක් අහලා බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට දානෙට ආරාධනා කරනවා. ඉතින් සිටුතුමා දානෙට ආරාධනා කරන්න ගිය වෙලාවේ භාගතුන් වහන්සේ අහනවා කීනමක් දානෙට වඩම්වන්නද? එතකොට සිටුතුමා අහනවා ස්වාමීනි කීනමක් පන්සලේ වැඩ ඉන්නවද? බොහෝ වැඩ ඉන්නවා. කොපමණක්ද?
60,000ක් මහා සංඝරත්නය වැඩ ඉන්නවා කියෝ. සිටුතුමා කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, එක්කඳු නමක්වත් විහෙරෙහි නොනවත්වා ඔබ වහන්සේ ප්‍රධාන ඒ 60,000 දෙනාම හෙට මගේ නිවස දානට වැඩම කරන සේක්වා කියලා ආරාධනා කළා. එතකොට සිටුතුමාට 60,000 නමකට දන් දෙන්න පුළුවන් ඒ සියලුම පහසුකම් ටික තිබිලා තියෙනවනේ. 60,000කට ඕන නෑ. අපේ පින්වතුන් නිකමට 59කට 100 නමකට දාන ටික සූදානම් කරන්න පිළියෙල කරන සූදානම් කරගන්නකෝ. කොච්චර කාලය ගන්නවද? කොච්චර වෙහෙස වෙන්න ඕනද? කොච්චර ධනෙ වියදම් කරන්න ඕනද? නැවත ඉතින් 60,000කට එකවර දන් දෙනවා කියන්නේ. ඉතින් අදටත් ලෝකේ එහෙම දන් දෙන තැන් නැතුවා නෙවෙයි. දැන් ඔය තායිලන්ත වගේ රටේ පින්වතුනි වාර්ෂිකව සිදු කරන හිම පුණ්‍ය කර්ම තියෙනවා. 105,000 භික්ෂුන් වහන්සේලා වඩම්මවනවා. ඒ වගේ ස්ථාන තියෙනවා අදටත් දන් දෙන. මියන්මාර් රටේ ඒ වගේ විශාල ප්‍රමාණයේ මහා සංඝරත්නයේ වැඩ ඉන්නවා. ඉතින් ඒ වගේ පින්වතුනි දියුණු තැන් අදටත් මේ සම්බුද්ධ ශාසනය තුල තියෙනවා. ඉතින් ඒතකොට බලන්න එදායේ සිටුතුමා දානෙට ආරාධනා කරන්න ගියාම මෙපමණ මහා සංඝරත්නයේ වැඩ ඉන්නවා කියලා කිව්වම බලනකො සිටුතුමාට කොච්චර පුණ්‍ය භාග්යක් තිබුණද ඒ සියලු දෙනා වහන්සේලාටම දානේ පිළිල කරලා පූජ කරන්න. මම කියන්නේ අන්නේක උදාාර ලාභයක් හැට සලකන්න පුළුවා. ඒක උතුම් ලාභයක්. ඉතින් එතකොට සිටුතුමාට ඒ ලාභේ ලැබුණේ ඒ ලාභේ ලබන්න පුළුවන් භෞතික සම්පත් සිටුතුමාගේ දියුණු වෙලා තිබෙච්ච නිසා. අනේනම් ඒ භෞතික සම්පත් ටික දියුණුනේ කොහොමද? කලින් ජීවිතවල පින් කරගෙන ආපු නිසා. එවනම් හිතනව නේද මේ බුද්ධෝත්පාද කාලේ අපේ පිංතුට එහෙම ජීවිත ලැබුවා නම් අපේ පිංතුන් මොන තරම් පින් කරයිද, මොන තරම් කුසල් වැඩයිද? ඉතින් එහෙමනම් මේ ජීවිතේ ඒක ගැන හිතලා තමන්ගේ මේ දුර්වලකම සසරට පාඩුවක් කරගන්න එපා. දැන්වත් තමන්ට පුළු පුළුවන් හැටියට සසරට උපකාර කරගන්න පුළුවන් ඒ පින් ටික වඩන්න උත්සාහ කරන්න. ඒකට අපේ පින්තුන්ට ධනවත් වෙන්න ඕන නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ මේ පින් කරගන්න පුළුවන් ධනවතුන්ට විතරයි කියලා. තමන් ඉන්න මට්ටම මොන මට්ටමද ඒ ඉන්න මට්ටමේ ඉඳලා දන් දෙන උත්සාහ ගන්න. හොඳම උදාහරණෙනේ අපේ මහබෝසතන් වහන්සේ විපස්සී භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශාසනේ ඉපදුනා සන්නාලියෙක් වෙලා. සන්නාලිය කියලා කියන්නේ රෙදි මහන කුලයක. සාමාන්‍යයෙන් ඒ කාලේ රෙදි මහන කුලය හඳුන්නේ බොහොම දුප්පත් කුලයක් හැටියට. බෝසතාණන් වහන්සේ කල බොහොම දුප්පත්. දවසේ තමන් වහන්සේගේ අවශ්‍ය කරන වියදම් ටික හදාගන්නෙත් බොහොම අමාරුයි. නමුත් උන්වහන්සේ දවසක් දකිනවා නගරෙ මැද රජවරු, සිටුවරු, අමාත්‍යවරු බොහෝ පිරිසක් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ වට කරගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් දීලා පින් කරගන්නවා. උන්වහන්සේ කල්පනා කරා මමත් කලින් ජීවිතේ එහෙම පුණ්‍ය කර්ම හරියට නොකරපු නිසා මට මේ ජීවිතේ මේ වගේ දුක්ඛිත ජීවිතයක් ලැබුවේ. එමනම් මතු මෙහෙම ජීවිත නොලැබේවා කියලා හිතලා උන්වහන්සේ දින කිහිපයක් වෙහෙසිලා වැඩි වැඩියෙන් රෙදි මහලා යම් මුදලක් හොයාගෙන උන්වහන්සේ ඒ මුදල වියදම් කරලා මේ ඇට ටිකක් පිළියෙල කරගෙන පිසුවා. ඒක පිසලා ඒ පිසපු මේ ඇට ටික අරගෙන ගියා භාග්‍යතුන් වහන්සේට පූජ කරන්න. නමුත් බෝසතාණන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන තැනට යන්න තබා ඒ සීමාවටවත් ලං වෙන්න ඉඩක් ලැබුණේ. එච්චරට ප්‍රභෝ පිරිස බුද්ධ ප්‍රමුඛ මේ මහා සංඝරත්නයට දන් දෙනවා. නමුත් අපේ මහබෝසතාණන් වහන්සේගේ පාරමිතාවල් වල තියෙන බොහොම විශේෂම කාරණාව තමයි උන්වහන්සේ යමක් දෙනවා කියලා ඉස්සරහට අඩිය තිබුවොතින්
උන්වහන්සේ ඒ දේ දීලා මිසක් ආය අඩිය පස්සට ගන්නේ නෑ. ඒක උන්වහන්සේගේ විශේෂ ලක්ෂණයක්. දෙනවා කිව්වොත් දීලා තමයි එන්නේ ආය ආපස්සට එන්නේ. ඉතින් එදා උන්වහන්සේ මේ දාණය පූජ කරන්න ගියාට අවස්ථාව ලැබුණේ උන්වහන්සේ මොකද කළේ? ඒ දන්හලේ කෙලවර කිඳගෙන වාජනේ තිබිච්ච මෑට අහුරක් අතට අරගෙන අදිෂ්ඨාන කරලා පූජ කරනවා. මෙහිම මේ එක මේ ඇටයක් හරි මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ පාත්‍රයකට පූජ කරගන්න ලැබුණොතින් මට සසරේ නොයේක් නොයේ ජීවිතවල සක්විති රජකම් ශක්‍ර සම්පatti ලබන්න පුළුවන්. එහෙම කියලා හිතලා උන්වහන්සේ අරතට ගත්ත මෑට අහුර අහසට විසි කරනවා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ වැඩ ඉන්න දිසාව අරමුණු කරලා. ඉතින් එදා පින්වතුනි දස දහසක් සක්වලවල් වලින් දිව්‍ය බ්‍රහ්මියෝ මේ භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට පූජා කරන මේ දානී පින අනුමෝදන් වෙන රැස් වෙලා හිටියා. ඉතින් එදා ඒ අහස වට කරගෙන හිටපු දිව්‍ය බ්‍රහ්මියෝ මේ මහා පුණ්‍යවන්තයාගේ සද්ධාවයි වීරියයි දැකලා අර අහස් කුසට විසි කරපු මේ ඇට ටික උන්වහන්සේලා අහසෙදීම අල්ලගෙන එකඳු මෑටියක්වත් බිමට පතිත වෙන්න ඉඩ නොදියා සියලුම දහන්නේ ටික බුදුරජාන් වහන්සේගේ පාත්‍රයේ පටන් සියලුම මහා සංඝරත්නයේ පාත්‍රවලට පූජ කරා. පිඟුතුනි බෝසතාණන් වහන්සේට මේ ප්‍රාතිහාර්ය දැකලා ඇති උනේ පුදුමාකාර සතුටක්. ඉතින් ඒ නිසා උන්වහන්සේ ඒ වෙලාවේ ප්‍රාර්ථනාවක් කරනවා මෙතෙන් පටන් නිවන් දකින ජීවිතය දක්වාම කිසිම ආත්ම භාවයක් මට දුප්පත් ජීවිත නොලැබේවා සැපවත් ජීවිතම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. ඉතින් මේ බුද්ධෝත්පාද කාලයෙන් පටන් සෑම බුද්ධ ශාසනිකම පිංගුතුනි දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් ඉතාම උසස් ආකාරයට අපේ භාග්‍යතුන්න්සේ වින්දා. ඉතින් එහෙම විඳලා පිංගුතුනි මේ මහා කල්පයේ ආරම්භයේදී මේ පෘථුවිය නිර්මාණයේ උණයෙන් පස්සේදී මේ පෘථුවියට පහළ වෙච්ච පළවෙනි සත්‍යව හඳුන්වන්නේ මහා සම්මත රජු කියලා. මහා සම්මත රජතුමාට අසංඛ්‍යාක ආයුෂ තියෙනවා, බොහෝ සැප සම්පත් තියෙනවා. ඒ වගේම තමයි පෘථුවියේ පළවෙනි රජු. අපේ පිංගුතුන් දන්නවද මේ මහ පොළවේ පළවෙනි රජු බවට පත් වුණේ කවුද? අපේ මහ බෝසතාණන් වහන්සේ. මේ කල්පේ පිංගුතුනි මේ මහ පොළවේ මහ පුණ්‍යවන්තයෝ පස් දෙනෙක් පහළ වෙනවා. ඒ නිසා තමයි මේ කල්පයට කියන්නේ මහා භද්‍ර කල්පය කියලා. ඒ මහා භද්‍ර කල්පය කියන්නේ මහා පුණ්‍යවන්තයෝ පස් දෙනෙකුගෙන් අතිශයින්ම සුන්දර කරවන කල්පයක් නිසා මේ කල්පය. එතකොට මහා පුණ්‍යවන්තයෝ පස් දෙනේ පහළ වෙනේ මේ කල්පයේ හතරවෙනිවට සම්මා සම්බුද්ධත්වයට ලබන්න පාරමිතා පුරපු බෝසතාණන් වහන්සේ මේ පොළොවේ පළවෙනි රජු බවට පත් උනේ මොන පින කරලාද? එදා අර මේ ඇට දාණේ කරපු පූජාව නිසා. බලන්න පිංගුතුනි ඒ සුළු පුණ්‍ය කර්මය උන්වහන්සේගේ සසරට කොච්චර බලපෑමක් ඉල්ල කරාද? ඒකයි ඉන්න තැන ඉඳලා පිංගුතුනි පිංකම් කරනවා කියන එක නතර කරන්න එපා කියන්නේ. තමන් ඉන්න මට්ටමේ ඉඳලා ඒක කරන්න. ඊළඟට පිංගුතුනි බෝසතාන් වහන්සේ මහා සම්මත රජු විලා ඒ පින ගිවල ඉවර කරේ නෑ. ඊළඟට පිංගුතුනි මේ මහ පොළවේ රජ කරා මහා සම්මත රජුරුවන්ගෙන් පස්සේ තවත් රජවරු 7 දෙනෙක් කණු පිළිවෙලට. පිංගුතුනි ඒ 7 දෙනියට 15 වෙන රජුරෝ මහා මන්දාතු රජතුමා. ඒ මහා මන්දාතු රජතුමා පිංගුතුනි අති විශාල කාලයක් මේ මනුෂ්‍ය ලෝකේ සැපවින්දා. දිවි ලෝකේ සැපවින්දා. මහා මන්දාතු රජු නමින් මේ මහ පොළවේ පිංගුතුනි රජකම් කළේ වෙන කවුරුවත් නෙවෙයි අපේ මහ බෝසතාණන් වහන්සේ. මහා මන්දාතු රජු නමින් රජකම් කළේ එදාර මෑට දාණේ පූජා කර පානිසංසවලින් කියනවා. ତොට හිතන්න පිංගුතුනි මේ ඉන්න තැන ඉඳලා පිං කරගන්නවා කියන කාරණාව සසරට කොච්චර උපකාරයක් කරගන්නවද? ඉනිසා ඉඩක් ලැබෙන්නේ මොන වෙලාවේද? ඒ ලැබෙන වෙලාවේ පින කරගන්න. ඒකට තමන්ගේ තියෙන ධනේ වත්කම ප්‍රමාණය බලපාන්නේ නැහැ. තමන්ට තියෙන මට්ටම මොන වගේද ඒ මට්ටමේ ඉඳලා පින් කරගන්න. හැබැයි පිනක් කියලා කියන්නේ මතක තියාගන්න ළඟ තියෙන දයක් දෙනවා කියන එකවටම නෙවෙයි. දානේ කියන්නේ තමන්ගේ ළඟ තියෙන එක අතින් තවත් කෙනෙකුට දෙනවා කියන එකම නෙවෙයි දානේ කියන්නේ.
මං අද දේශනාවේදී අපේ පින්තුරට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. තමන් ඉන්න තැන ඉඳලා ඒ දේ දෙනකොට තමන්ට ඒ දෙන දේ නිවැරදි දානයක් බවට පත් කරගන්න මොනවද තමන් කරන්න ඕන කියන එක. අද මේ දේශනාවෙන් අපේ පින්තුරේ පැහැදිලි කරන්නේ මං මේ අන්නේ කාරණාව. ඒතර තමන්ගේ ඉන්න මට්ටම බලපාන්නේ ඒකට. ඒක දුප්පත් වෙන්න පුළුවන්, මධ්‍යම ප්‍රමාණයේ ධනිය තියෙන කෙනෙක් වෙන්න පුළුවන්, උසස්ම ධනියක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔය කවුරු වුණත් දන් දෙනවා නම් මෙන්න මේ කාරණා ටික අදාළයි ඒ දාණය සත්පුරුෂ දානයක් බවට පත් කරගන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දානයක් උසස් දානයක් බවට පත් කරගන්න. දානයක් සංසාරයට මහත් වූ උපකාරයක් පිණිස සිදු කරගන්න දානයක් බවට පත් කරගන්න කාරණා පහක් තියෙනවා. ඒ කාරණා පහ තමයි මෙතන මේ සත්පුරුෂ දානයේ හැටියට හඳුන්වන්නේ. පළවෙනි කාරණාව සද්ධාය දාන. ශ්‍රද්ධාවෙන් දන් දෙන එක. දෙවෙනි කාරණාව සක්කච්ඡං දානං. සකසල දන් දෙන එක. සක්කච්ඡං දානං දේති. තුන්වෙනි කාරණාව තමයි කාලේන දානං දේති. හතරවෙනි කාරණාව තමයි අනග්ගහිත චිත්තෝ දානං දේති. පස්වෙනි කාරණාව තමයි අත්තානංච පරංච අනුපහච්ච දානං දේති. කියනෙමිනි මේ කාරණා පහ. ඉතාම වැදගත් කරුණු පහක් අපේ පින්වතුන්ගේ දානීය සසරට මහත් උපකාරයක් කරගන්න, තමන්ට ලැබෙන විපාකයේ අඩුපාඩුවක් නැතුව ලබන්න මෙන්න මේ කාරණා පහ වැදගත්. දැන් මේ දානීය විස්තර කරද්දී අපේ පින්වතුන්ට තේරුම් කරගන්න පුළුවන් වෙයි සසරේ දන් දීලා තිබිලත් ඇයි මේ වගේ අඩුපාඩුකම් ලැබුණේ කියන කාරණාව. ඒ දීමේ අඩුපාඩුවන් නිසා. ඔන්න පළවෙනි එක තමයි සද්ධාය දාන. මොකද පින්වතුනි මේ සද්ධාවෙන් දන් දෙනවා කියන්නේ. සද්ධාවෙන් දන් දෙනවා කියන්නේ මේක මේ ඔය සාදු කියලා සූත්‍රයක් තියෙනවා සංයුක්ත නිකායේ. මේ සාදු කියන සූත්‍රයේ මේක විශේෂයෙන්ම පැහැදිලි කරලා තියෙනවා මොකද්ද මේ සද්ධාවෙන් දන් දෙනවා කියන කාරණාව. කර්මඵල අදහල දන් දෙනවා කියන එකට තමයි සද්ධාවෙන් දන් දෙනවා කියන්නේ. තමන් කරන දේ තමන්ට ඵල දෙනවා කියන කාරණා විශ්වාස කරලා දෙන දාණය තමයි සද්ධාවෙන් දන් දෙනවා කියන්නේ. දැන් අද කාලේ සමහර අය ඉන්නව ඇත්තටම එහෙම කර්මඵල පිළිබඳ විශ්වාසයක් නැහැ. ඉතින් ඒක ලොකු පාඩුවක්. දැන් උදාහරණයක් හැටියට තමන් චීවරයක් පූජා කරනවා කියලා හිතන්නකෝ. තමන් චීවරයක් පූජා කරනකොට තමන් බලන්න ඒ චීවරය පූජා කරන ආනිසංස මොනවද කියලා. මම මේ වෙලාවේ මෙතනේ ටික දිග හරින්නේ නැහැ. මොකද අපේ දේශනාවේ කරුණු වැඩි වුණොතින් කාලේ ප්‍රමාණවත් වෙන්නේ නැති නිසා. නමුත් මේ කාරණා අපි වෙන වෙන දේශනාවන් වලදී විස්තර කරලා තියෙනවා. මේ දේවල් දන් දෙනකොට මොනවද ලැබෙන්නේ කියලා. එතකොට පින්වතුනි බලන්න දැන් තමන් කරන්නේ පුණ්‍ය කර්මයේ සද්ධාවෙන් දන් දෙනවා කියන්නේ කරන පුණ්‍ය කර්මයේ ආනිසංස පක්ෂය ගැන හිතලා අවබෝධයෙන් දන් දෙන එක. ඉතින් යම්කිසි දානයක් දෙන්න කලින් බලන්න මේ දෙන දානේ ආනිසංස මොනවද කියලා. ඉතින් කර්මඵල අදහල දන් දෙන එකට තමයි පින්තුරි දානේ කියලා කියන්නේ. සද්ධාවෙන් දන් දෙනවා කියලා කියන්නේ. හැබැයි අද කාලේ සමහර අය ඉන්නවා මේ දැන් කර්මඵල පිළිගන්නෙත් නෑ. එංග උදාහරණයක් හැටියට කියනවා නම් සමහර අයට අපි යම් ප්‍රත්‍යක් පූජා කරාම පින් අනුමෝදන් කරනවා. ඒතොර එහෙම පින් අනුමෝදන් කරද්දී සමහර කෙනෙක්
අපි අහලා තියෙනවා කියනවා අනේ හාමුදුරනි මම නම් පින්වත් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි මේව දෙන්නේ. මතක තියාගන්න පින කියන එක බලාපොරොත්තුවක් නැත්තම් අපේ පින්වතුන් පින් කරද්දී එක දසවස්තුක මිත්‍යා දෘෂ්ටි කංගය. ඉගෙන කර්මඵල අදහන්නේ කියන කාරණාව. යම් කිසි පිනක් කරාම ඒකෙන් යම් පිනක් ලැබෙනවා කියන එක පිළිගන්නේ නැහැ. ඒක මිත්‍යා දෘෂ්ටිය. ඒ නිසා දැන් ඔක ගොඩාක් වෙලාවට වෙන්නේ අර මේ ඕනවට වඩා අල්පෙච්ච බව පෙන්වන්න ගියාම. ඒ කියන්නේ දැන් සමහර ලාවට ඇත්තටම මේ අද කාලේ ගොඩක් අයගේ ළඟ තියෙන අඩුපාඩුවක් තමයි තමන් යම් කිසි පූජාවක් පූජා කරාම ඒ පූජාව පිළිබඳ අල්ලා ගන්නවා. ඉතින් ඇත්තටම ඒක හොඳ දෙයක් නෙවෙයි. යමක් ප්‍රතිග්‍රාහකයන් වහන්සේට දුන්නම ඒ තමන්ගෙන් තිබිච්ච අයිතිය එතනින් ඉවර වුණා. ආයෙමත් ඒකට අයිතිවාසිකමක් කියන්න තමන්ට අයිතියක් නෑ. මොකද තමන් එක පූජා කළ ඉවරයි. හැබැයි පින්වතුනි ඒක අත්හරියට කමක් නෑ. පූජා කරපු දේ අත්හරියට කමක් නෑ. හැබැයි භාග්‍යතුන් වහන්සේ කිසි තැනක කියලා නෑ පින අත්හරින්න කියලා. පින අල්ල ගන්න ඕන. පින නැවත නැවත මෙනෙහි කරන්න ඕන. පින පිළිබඳව හිත හිත සතුටු වෙන්න ඕන. ඉතින් පින කියන එකත් හරින කියලා නෑ භාග්‍යතුන් වහන්සේ. එනිසා පින්තුනි මේ කර්මඵල පිළිබඳ අධැහිම හැමතිස්සෙම තියාගන්න. ඒකට තමයි ශ්‍රද්ධාවෙන් දන් දෙනවා කියන්නේ. දැන් මම මේ විදියට මේක පූජා කරනකොට මේ විදියට මේක දෙනකොට මේ විදියට මේක කරනකොට මට මේ වගේ පුණ්‍ය කර්මයක් ලැබෙනවා කියන මෙන්න මේ දැඩි විශ්වාසයෙන් අපේ පින්තුම් පින් කරන්න. ඒකට තමයි ශ්‍රද්ධාවෙන් දන් දෙනවා කියලා කියන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාවෙන් දන් දුන්නොත් මොනවද ලැබෙන්නේ? ඒ සූත්‍රේ පැහැදිලි කරනවා උපෝපන් ජීවිතවල මහා ධනය ලැබෙනවා. මහා භෝග ලැබෙනවා. ආඩ්‍යව උපදිනවා. ධනයත් ලැබෙනවා, භෝගත් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි තවත් විශේෂ ආනිසංසයක් ලැබෙනවා. ඒ තමයි උතුම් වූ වර්ණ సౌందర్యයක් ලැබෙනවා. ඒ කියන්නේ ලස්සන රූපයක් ලැබෙනව සද්ධාවෙන් දන් දුන්නම. දකින දකින හැම කෙනාටම ප්‍රිය උපදවන සුළු රූපයක් ලැබෙනවා. ප්‍රියමනාප රූපයක් ලැබෙනවා. ඉතින් මේ සද්ධාවෙන් දන් දීමේ විශේෂ ආනිසංසයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමනම් යම් කිසි කෙනෙකුට ලස්සන ප්‍රියමනාප ශරීරයක් ලැබෙනවා නම් ඒ ලස්සන ප්‍රියමනාප ශරීරය ලැබෙන්නේ සද්ධාවෙන් දන් දීපු නිසා. ඒක එක කොටස. ඉතින් එහෙමනම් ශ්‍රද්ධාවෙන් දන් දෙනවා කියන කාරණාව ඉතාම වැදගත්. මේවා පින්වතුනි මීට වඩා විස්තර කළ යුතු කරුණු තියෙනවා. නමුත් මේ තියෙන කාලයත් එක්ක මම මේ කරුණු කෙටියෙන් අපේ පින්වතුන්ට මතක් කරන්නේ. ඊළඟ දෙවෙනි කාරණාව තමයි දානයක් සත්පුරුෂ වෙන්න. දැන් මම මේකෙන් අදහස් කරන්නේ ඉන්න තැන ඉඳලා ඉහළට යනකම් හැමෝටම දන් දෙනකොට ඒ තමන්ගේ දෙන දේ සංසාරයට මහත් වූ උපකාරයක් පිණිස ළඟා කරගන්නේ කොහොමද කියන කාරණාව විස්තර කරන්න. එමනම් තමන් දෙයක් පූජා කරද්දී ඒක සද්ධාවෙන් දෙන්න. ඊළඟ කාරණාව තමයි පින්වතුනි සක්කච්ඡං දානං දේති. සක්කච්ඡං දානං දේති කියලා කියන්නේ මේ සකසල දන් දෙනවා කියන කාරණාව. මොකද මේ සකසල දන් දෙනවා කියලා කියන්නේ
මේක ඉතාම වැදගත් කාරණාවක්. දානයක සැකසීම කියන කොටස ඉතාම වටිනවා. පිළිවෙල, පිරිසිදු බව, ප්‍රනීත බව, ප්‍රතිග්‍රාහකයාගෙන් විමසලා යමක් පූජා කිරීම, මේවා පින්වතුනි මේ සකසා දන් දීමේ අංග හැටියට හඳුන්වන්න පුළුවන්. මේ විතාම වැදගත් කාරණා. දැන් දානයක් පූජා කරනකොට සැකසීම කියන කාරණාව අපි ගමුකෝ ආහාර පාන සම්බන්ධයෙන්. දැන් ආහාර පාන පිළියෙල කරද්දී මොනතරම් නුවණ මෙහෙවන්න ඕනද? ආහාර පාන පිළියෙල කරද්දී මනාපදී, ප්‍රණීතදී, උසස්දී, ගුණදායකදී, මෙන්න මේවා පින්වතුනි නුවණින් විමසන්න ඕන. දානේ දෙනකොට, දන් දෙනකොට ඒවා පිළිබඳ නුවණින් විමසන්න ඕන. දැන් ආහාරයක් පූජා කරනකොට ඒවා සකසනකොට ඒ පිරිසිදු බව පිළිවෙල බලන්න ඕන. ඊළඟට පින්වතුනි ඒකේ ප්‍රණීත බව. දැන් අද කාලේ සමහර අය ලොකු බියක් දක්වනවා මේ යමක් සකස් කරනකොට ඒවයි රස බලනවා කියන කාරණාවේදී. පින්වතුනි මේ රස බලනවා කියන කාරණාව නරක දෙයක් නෙවෙයි. රස බලනවා කියන එකයි අනුභව කරනවා කියන එකයි දෙක. අනුභව කරාම වෙන්නේ බඩ පිරෙන එක. අපි කවුරුවත් කියන්නේ නැහැ පින්වතුනි මේ කවුරු හරි බඩක් පුරව ගත්තම ආහාර අනුභව කළා ආමියා රස බලල කියලා කියන්නේ. එයා අනුභව කළා. හැබැයි අපි හිතමුකෝ ඔන්න ආහාරයකින් හැන්දට යම් ප්‍රමාණයක් අරගෙන ඒකින් රස බලනවා. එතකොට අපි ඊළඟ වතාවේ යාට ආහාර නොදියනවද? ආමියා මේ කලින් රස බලලා බඩු පුරෝගෙන ඉන්නේ, ඒ නිසා දැන් අපි ආය ආහාර දෙන්න ඕනේ කියලා කියන්නේ නේ. යාට නැවත දෙනවා. පිංගුතුනි නොකරනවා නම් නොකරන්න ඕන, දන් දෙන්න කලින් අනුභව කරනවා කියන කොටස විතරයි. හැබැයි මතක තියාගන්න යමෙක් අනුභව කරලා දන් දුන්නත් මතක තියාගන්න පව් සිද්ධ වෙන්නේ නැන්නේ. වෙන්නේ විපාක ශක්තිය අඩුවක් වෙන එක විතරයි. දැන් යමක් කාලා දන් දුන්නම ඒකෙන් ඒ දන් දුන්නු කෙනාට පවක් සිද්ධ වෙන්නේ නැහැ. වෙන්නේ විපාකේ අඩුවීමක්. මොකද දැන් තමන් අනුභව කරන්න කලින් දන් දෙන එකට කියනවා දානපති. අනුභව කර කර දන් දෙන එකට කියනවා දාන සහය. අනුභව කරලා ඉවරුණෙන් පස්සේ දන් දෙන එකට කියනවා දාන දාස. ඒතර අපි හිතමුකෝ දැන් යමෙක් දාන දාස ක්‍රමයට දන් දුන්නා. එතකොට යාට ලැබෙන්නේ පිංගුතුනි අපි හිතමුකෝ සසරේ 1000ක් ලබන විහිසෙනවා කියලා. ලැබෙන්නේ 500යි. ඒ වගේ. ඒ කියන්නේ මහන්සියට මහන්සියම ප්‍රතිඵල ලැබෙන්නේ භාගයයි ලැබෙන්නේ. දාන සහය විදියට දන් දුන්නු කෙනාට ලැබෙන මොනවද? තමන් යම් ප්‍රමාණයක උත්සාහ කරනවාද ඒ උත්සාහ කරන ප්‍රමාණයට ජීවිතේ ලැබෙනවා. ඊළඟට දාන ප්‍රතික්‍රමයට දන් දුන්නම මොනවද ලැබෙන්නේ? යම් ප්‍රමාණයකට උත්සාහ කරනවාද ඒ උත්සාහ කරනවට වඩා දෙගුණ තෙගුණ බෙලා ලැබෙනවා. ඔන්නෝක තමයි ওই විදියට දන් දුන්නම ලැබෙන්නේ. හැබැයි අනුභව කළා දන් දුන්නත් පවක් නෑ. හැබැයි රස බලනවා කියන ඊට වඩා වෙනස්. ඒක නුවණැති ක්‍රියාවක්. හිතන්නකෝ දැන් උදාහරණයක් හැටියට භාග්‍යතුන් වහන්සේට අපේ පින්වතුන් යම් පාන වර්ගයක් සකස් කළ පූජ කරනවා. එතකොට ඒක පූජා කරද්දී ඒක පූජා කරන්න කලින් අපේ පින්වතුන් රස බලනවා. රස බලලා උදාහරණයකට අපි හිතමුකෝ දිලුන් ජූස් එකක් හදලා රස බලලා
භාගතුන් වහන්සේට පූජ කරනවා. හිතල බලන්න ඒ දෙලුන්යුෂ පාණය භාග්‍යතුන් වහන්සේට පූජා කරද්දී අපේ පිංගුතුර දැනෙනව නේද? අනේ මම අද භාග්‍යතුන් වහන්සේට පූජා කරන්නේ මෙන්න මේ තරම් රසවත් උතුම් පානයක් කියලා. ඒක ඥාන සම්ප්‍රයුක්තයි. හැබැයි හිතන්නකෝ මෙහෙම. උන අනුමාන වශයෙන් රස බලන්න නැතුව සකස් කළා පූජ කරනවා. හැබැයි අපි පූජාවල කොහොම තියලා ඉවරලා අර ඉතුරු ප්‍රමාණයක් අනුභව කරනවා. එතකොට බැරි වෙලාවක්වත් දැනුනොත් ලුණු මදි, සීනි මදි, ප්‍රණීත බව මදි කියලා. එතකොට මොකද වෙන්නේ? අර කලින් කරපු පූජාව පිළිබඳ සතුටු වෙන්න පුළුවන්ද? බෑනි. අන්න ඒ නිසා මේ රස බලනවා කියන කාරණාව වැරදි දෙයක් නෙවෙයි. ඒක ඥාන සම්ප්‍රයුක්ත දෙයක්. ඒ නිසා මේ සකසන කොට පින්වතුනි රස බලනවා කියන කාරණාව කරන්න එක කිසි ගැටලුවක් නෑ. ඒ වගේම තමයි අපේ පින්වතුන් යමක් සකස් කරනකොට ඒකේ පිළිවෙල බලන්න. දැන් උදාහරණයක් හැටියට පැන් වීදුරා පූජා කරද්දී ඒ පැන් වීදුරු පූජා කරනකොට වීදුරු වටේ දිය බිඳු රැඳිලා තියෙනවද? වීදුරුවේ පිරිසුදු බව අපිරිසුදු බව මොන වගේද? අන්න ඒව හොඳට බලන්න. දැන් කෝපයක් හෝදලා ඒකට වතුර එකක් පුරවලා දෙනකොට අර වටේ දිය බිඳු බේරෙනවා. එතකොට ඒකේ තියෙන අර අලංකාර බවනේ. ඉතින් ඕක රෙදි කඩකින් එහෙම නැත්තම් පිස්නාවකින් ඕක පිසල දැම්මම ඒකේ තිබෙන අර අවර්ණ බව නැති වෙලා යනවා. අලංකාරයක් එනවා. එතකොට අර ප්‍රතිග්‍රාහකයාට ප්‍රියමනාප බවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ සකසනම කියන කාරණාව ඒ වගේ හිතන්න. අනිත් එක හිතන්නේ හැම වෙලාවකම තමන් යම පූජා කරනකොට ඒ දේ සකසද්දි පින්වතුනි මේ ප්‍රතිග්‍රාහකයාට කිසිම බරක් නොවන විදියට ඒක පරිහරණය කරන්න පුළුවන් වෙන විදිය බලලා පූජා කරන්න. මන්ද නිතර කියන දියත් තමයි දැන් උදාහරණයක් හැටර දැන් අද කාලනම් ඒ වගේ දේවල් භාවිතා වෙනවා හරි අඩුයි. නමුත් මේ උදාහරණය කියන්නේ තේරුම් කරගන්න පුළුවන් වෙන්න ඕන නිසා. දැන් උදාහරණයක් හැටර හිතන්නේ විදුලි පන්දම පූජා කරනවා, ටෝච් එකක් පූජා කරනවා කියලා හිතන්නකෝ. දැන් ඕකට බැටරි කෑලි දෙකක් ඕනේ කියලා හිතන්න. ඔය පූජා කරන ටෝච් එකට දැන් ටෝච් එක විතරක් පූජා කරාම ප්‍රතිග්‍රාහකයාට දැන් බැටරි කෑලි දෙකකුත් හොයා ගන්න වෙනවා. හැබැයි බැටරි කෑලි දෙකත් එක ටෝච් එක පූජා කරන්න ඒ පූජාව දැන් ටෝච් එක විතරක් පූජා කරා කියලා පින්කම අසම්පූර්ණ නෑ. නමුත් ප්‍රතිග්‍රාහකයාටත් යම් කොටසකට වෙහෙසෙන්න වෙනවනේ. හැබැයි නුවණ පාවිච්චි කරා නම් ඒ කොටසටත් ප්‍රතිග්‍රාහකයාට වෙහෙසවන්න ඉඩ නොතියා මම මේ පූජාව සම්පූර්ණම කරනවා කියලා හිතලා අර වගේ හිතලා පූජා කරොත් ඒකෙන් අපේ පිංගුතුට ලොකු ලාභයක් ලැබෙනවා. මොකද මේ දානේ කියන කාරණාව මතක තියාගන්න මේ ප්‍රතිග්‍රාහකයාට සතුටු කරවල ප්‍රතිග්‍රාහකයාව සතුටින් තියෙන කාරණාව නෙවෙයි. ඇත්තට මේ ප්‍රතිග්‍රාහකයා හරහා මොකද කරන්නේ? අපේ සංසාරයයි ඇත්තටම සුවපත් කරගන්නේ. අපි අද කරන දේ මතු ජීවිතය අපට ලැබෙන්නේ. එනිසා පින්වතුනි ඒ කාරණා ගැන හිතන්න. යමක් සකස් කරද්දී ඒවායි පිළිවෙල පිරිසුදු බව, ඒවායි මේ සම්පූර්ණ බව මෙව හිතන්න. හිතල පින්වතුනි දානය පූජා කරන්න. ඉතින් භාග්‍යතුන් හස දේශනා කරනවා දැන් යම් කෙසේ කෙනෙක් ඔන්නඔහොම සකසල දන් දුන්නම මොනවද ලැබෙන්නේ? සකසල දන් දුන්නම පින්වතුනි අර වගේ මහා ධනිය මහා භෝග ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් දරුවන්, අඹුවන්, දාසයෝ, කම්කරුව ලැබෙනවා කියලා හිතන්නකෝ. ඒ ලැබෙන සියල්ලෝම තමන්ට ප්‍රියමනාප තමන්ගේ වචනය පිළිගන්න
කීකරු පිරිසක් බවට පත්වෙනවා. තමන්ගේ වචනය අහන කං යොමු කරන පිරිසක් බවට පත්වෙනවා. තමන්ගේ වටේඉන්න පිරිස කීකරු පිරිසක් බවට පත්වෙන්නේ සකසල දන් දුන්නම. ඊළට තුන්වෙනි කාරණාව තමයි ඔන්න දැන් දෙන දානය කාලේන දානං දේති. සත්පුරුෂ දානයක් කරගන්න තුන්විනියට කරන්න ඕන කාලයට අනුව දන් දෙන එක. මේ කාලදානය කියන කාරණාව ඇත්තටම මේ අංගුත්තර නිකායම පංචක නිපාතේ කාලදාන සූත්‍රයේ කියලා පින්වතුනි වෙනම සූත්‍ර දේශනාවක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ කාලදානයට අයිති වෙන්නේ පින්වතුනි ආගන්තුකයන්ට දෙන දානිය, ගිලනාට දෙන දානිය, ගමිකයාට දෙන දානිය, ඊළඟට දුර්භික්ෂේ දෙන දානිය, නවඵල දෙන දානිය. දැන් ගිලනාට කියලා කියන්නේ මේ ගිලන්නෝ වෙලාවට දෙන දානිය. දැන් උදාහරණයක් හැටර අපි හිතමුකෝ ගිලන් වෙච්ච කෙනෙක්ට අපි ආහාර වේලක් දෙනවා. එතකොට බලන්න ඕන ඒ ගිලනාට මොන වගේ ආහාරද මේ කැප, මොන වගේ ආහාරද ඔහුගේ ගිලන් බවට සුදුසු වෙන්නේ. අන්න ඒ වගේව විමසල පින්වතුනි ගිලන් කෙනෙකුට දන් දෙන එක ගිලන් කියන කාරණාවෙන් කාලදානයක් වෙනවා. ඊළඟට දෙවෙනි එක තමයි පින්වතුනි මේ දුර්භික්ෂේ දෙන දානය. දුර්භික්ෂේ දෙන දානය කියලා කියන්නේ විවිධ දුර්භික්ෂ කාලවල විපත් ඇති වෙච්ච කාලවල යම් කිසි කෙනෙකුට දානයක් දෙනවා නම් ඒකත් කාලදානයක්. ඊළඟට අපි හිතමුකෝ දැන් ගමේ කොහේ හරි කෙනෙක් ගමනක් යනවා. එහෙම ගමනක් යන කෙනෙකුට කතා කරලා කන්න ටිකක් දුන්නොතින් ඒකත් කාලදානයක්. ඊළඟට ආගන්තුකව පිරිසක් එනවා. ඒ ආගන්තුක ඉන්න පිරිසට සංග්‍රහ කළොත් ඒකත් කාලදානයක්. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ගෙවත්තේ තමන්ගේ වගාවේ ලබන පළවෙනි අස්වැන්න තමන් පින්තුනි දානයක් හැටියට පූජා කරනවන ඒකත් කාලදානයක්. ඉතින් ඔන්නවට තමයි කාලදානය කියන්නේ. දැන් මෙතනදී කරුණු ගොඩාක් මෙතනදී ගන්න පුළුවන්. ඇත්තටම දැන් උදාහරණයක් හැටියට භික්ෂුන් වහන්සේලාට දන් දෙනකොට කාලේ විකාලයේ තෝර ගැනීමත් කාලදානයක්. ඉර මුදුන් වෙන්න කලින් මොනවද දෙන්න කැප? ඉර මුදුන් වුණයින් පස්සේදි මොනවද දෙන්න කැප? අන්නේ ඒවත් පින්වතුනි බලන එක කාලදානයක්. දැන් ඉර මුදුන් වුණයින් පස්සේදි දෙන්න කැප යුෂ වර්ග පමණයි. අෂ්ටපාන තියෙනවා, කුඩා පළවලින් ලබා ගන්න පුළුවන් පළ තිබෙනවා. අන්න ඒවා පූජා කරන එක කාලදානයක්. කිසිම ආහාර ද්‍රව්‍යයක් ඉර මුදුන් වුණයින් පස්සේදි කැප වෙන්නේ නැහැ විකාල භෝජනා ශික්ෂාපදයේ රකින්න අයට. ඒක අටසිල් සමාදන් වෙච්ච කෙනාගේ පටන් ඊට ඉහළ සිල් මට්ටම් සිල් රකින හැම මට්ටමේ කෙනෙකුට මේ කොටස අදාළයි. එතකොට දැන් ඉර මුදුන් වෙන කලින් ඕනෑම ආහාර වර්ගයක් කැපයි. ආහාර වර්ග ඕනෑම දෙයක් කැපයි. කිරි වර්ග, ආහාර වර්ග ඕනෑම දෙයක් කැපයි. හැබැයි ඉර මුදුන් වුණයින් පස්සේදී ඒව කැපනේ. කැප වෙන්නේ මොනවද? අෂ්ටපාන. ඊළඟට කුඩා පළවලින් ලබන පාන. ඉතින් මේව තමයි කැප. ඉතින් මේන්න මේව තමයි කාලදාන කියලා කියන්නේ. ඉතින් බොහෝ දෙනෙක් සමහර වෙලාවට ඒ කාරණා පිළිබඳ හරි අවබෝධයක් නැතුව දන් දෙනවා. ඉතින් එහෙම දන් දුන්නයින් පස්සේදී එකක් ප්‍රතිග්‍රාහකයාගේ සීලයට හානි කරනවා. අනිත් එක පින්වතුනි කෙනෙකුගේ සිල්පද කඩන්න උදව් කරන එක හිතලා බලන්නකෝ නුවණැති දෙයක්ද කියලා. ඉතින් ඒ වගේ දන් දුන්නම් ඉතින් Tamanටත් සංසාරේ සිල් රකින්න ගියාම නොඑක් නොඑක් බාධා තමයි එන්නේ. ඉතින් අනිව විමසලා බලන්න ඕනේ මේ කාලදානෙදී. ඉතින් ඔන්න ඔය විදිහට පින්වතුනි යම් කෙනෙක් මේ කාල දාන දුන්නොති භාගතුනාංශ දේශනා කරනව මොනවද ලැබෙන්නේ? භාගතුනා දේශනා කරනවා මහා ධනේ ලැබෙනවා, මහා භෝග ලැබෙනවා, නිසි කාලෙහි
ඔහුගේ අර්ථය සපිරෙනවා. ඒ කියන්නේ පින්වතුනි, දැන් උදාහරණයක් හැටියට ගත්තොතින් ඔන්න තමන්ට සුදුසු කාලේ ඉගෙනගෙන ඉවර වෙන්න ඕන. නියමිත කාලේ අධ්‍යාපනය අවසන් වෙනවා නම් ඒක හොඳ දෙයක් නේ. හැබැයි නියමිත කාලේ අධ්‍යාපනය අවසන් වෙන්නේ නැත්තම් ඒක හොඳ දෙයක් නෙවෙයි. දැන් පුරාණේ අවුරුදු 16 වෙනකොට පින්වතුනි සියලු වේද වේදාන්ත පරතරට ඉගෙනගෙන ඉවරයිනේ. සියලු ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගෙන ඉවරයි අවුරුදු 16 වෙනකොට. ඒත් පින්වතුනි මේ අවුරුදු 100ක් අවශ්‍ය තියෙන කාලෙ නෙවෙයි. අවුරුදු 20,000 60,000 ඔන්නෝම අවශ්‍ය තියෙන කාලවලවල. ඒ කාලවලවල පවා අවුරුදු 16 වෙනකොට ඉගෙනගෙන ඉවරයි. ගේ සියල්ලම වේද වේදාන්ත පරතරටම ඉගෙනගෙන ඉවරයි. ඊළඟට පින්වතුනි සුදුසු කාලයේහි ගෙවල් දොරවල් හදාගන්න ලැබෙනවා. සුදුසු කාලේ රස්සාවල් ලැබෙනවා. සුදුසු කාලේ ධනෙ ලැබෙනවා. හිතන්නක පින්වතුනි අවුරුදු 60ක් ඉක්මුණෙන් පස්සේදි මහා ධනවතෙක් වෙලා ලැබෙනවා කියන එක ලාභයක්ද? ඉතින් කොච්චර පාඩුද බලන්නකො. දැන් අවුරුදු 25 ඉඳලවත් අඩුම තරමේ ධනවතෙක් වෙලා ජීවත් වෙන්න පුළුවන් නම් අන්න එතකොට තමයි ධනෙන් අර්ථයක් තියෙන්නේ. නැත්තම් අවුරුදු 50-60 පැනලා ධනවතෙක් වෙනවා කියන එක ඉතින් ඊළඟ પરම්පරාවට හොඳයි තමන්ගෙන් පස්සේ. හැබැයි තමන්ටගේ ලොකු ප්‍රයෝජනයක් නෑ. ඉතින් සුදුසු කාලේ ධනවතෙක් වෙන එක ලාභය. සුදුසු කාලේ විවාහයක් කරගන්න ලැබෙන එක ලාභය. සුදුසු කාලේ ඉගෙනගෙන ඉවර වෙන්න ලැබෙන එක ලාභයක්. අරින් යම් කිසි දෙයක් සුදුසු කාලේ ඉවර කරගන්න ලැබෙනවා නම් ඒ දේ ලැබෙන්නේ පින්වත්නි කාලා දාන දුන්නම. නිසි කාලයට දුන්නම තමයි ඒව ලැබෙන්නේ. නිසි කාලේදී නිසි දේ ලැබෙනවා. දැන් ලෙඩක් හැදුනම ලෙඩක් හැදෙන්න කලින් බෙහෙත් ලැබුණට වැඩකුත් නැහැ. ලෙඩේ හැදිලා විඳවල ඉවර වෙලා බෙහෙත් ලැබුණ වැඩකුත් නැහැ. ලෙඩේ හැදිච්ච ගමම බෙහෙත් ටික ලැබෙනවා නේද? ඒක ලොකු ලාභයක්. ඒක තමයි කාලදානි ආනිසංස. ඊළඟට පින්වතුනි හතරවෙනි කාරණාව තමයි අනග්ගහිත චිත්තෝ දානං දේති. අල්ලාගත්තු නැති සිතින් දන් දෙනවා. ඉතින් මේකත් පින්වතුනි විශේෂ කාරණාවක්. තමන් යම පූජා කරද්දී ඒ පූජාව පිළිබඳව පින්වතුනි තණ්හාවක් නැතුව දන් දෙනවා. අර එක්තරා පසේ බුදුරජාන් වහන්සේ නමකට එක සිටුවරේක් දන් දුන්නා. මේක මිද්දික කතාවක් මම කෙටියෙන් කියන්නේ. ඉතින් දානේ දෙනකන් හිත පහදවාගෙන දුන්නා. දීලි ඉවරණයෙන් පස්සේ හිත හදාගන්න බැරි වුණා. මොකද හිතුනේ උන්වහන්සේට දුන්නා කියලා මට මොනවද ලැබුණේ? අඩුම තරමේ මගේ සේවකයෙකුට දුන්නා නම් මට වැඩක් හරි තියෙනවා. උන්වහන්සේට දුන්නා කියලා මට යමක් ලැබුණේ කියලා හිත රිදවගත්තා. ඉතින් ඒ සිටුවරයා එතෙන් ඉඳලා අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ වෙනකන් දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් ලැබුවා. දෙවියෙක් වෙනවා නම් මහේශාක දෙවියෙක් වෙනවා, මනුෂ්‍ය ලෝකෙ ඉපදිනවා නම් සිටුවරෙක් වෙනවා. හැබැයි කිසිම ආත්මයක තමන් ලැබපු ධනය තමන්ට පරිහරණය කරන්න හිත දෙන්නේ නැහැ. අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ පිඟුතුනි එහෙම සිටුවරෙක් වෙලා ඉපදෙනවා. තමන්ට ඒ ලැබිච්ච ධනය තමන්ට පිඟුතුනි වියදම් කරන්න හිත දෙන්නේ නැහැ. ඇයි ඒ? ධනය ලැබුණේ එදා හිත පහදවාගෙන පසේ බුදුහාමුදුරන්ට දන් දුන්නු නිසා. හැබැයි දීලා ඉවර වෙලා හිත පහදවා ගන්න බැරි වෙච්ච නිසා මොකද වුනේ? තමන්ගේ ධනෙ තමන්ට පරිහරණය කරන්න බැරි වුණා. තේනම් මේ දන් දෙනවා කියන කාරණාව ඉතාම වැදගත් මෙනි මේ කොටසේදී. ඉතින් බුදුහාමුදුරු දේශනා කරනවා මේ අපෝත්තක සිටුවරයා මැරෙනකම්ම තමන්ගේ ධනිය පරිහරණය කරේ නැත්තේ අන්නේ කර්ම දෝෂය නිසා කියලා කොසල් රජුරවණ්ඩ දේශනා කරනවා. ඒ නිසා අපි දන් දෙනකොට පින්ඔතුනි මිනිමේ කොටස පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න. දීලි ඉවරුණා මේක තිරිසංසතෙකුට වේවා, දුස්සීලයෙකුට වේවා, සාමාන්‍ය පෘථග්ජන සිල්වතෙකුට වේවා,
කාට දුන්නත් දීලා ඉවර වෙච්ච දේ පිළිබඳ වල්ල ගන්න එපා. මොකද එහෙම වුණොත් වෙන්නේ Tamanට පාඩුව. ඒ නිසා ඒ කාරණා පිළිබඳ අවධානය යොමු කරන්න. එතකොට භාග්‍යතුනාස් දේශනා කරනවා අන්න එහෙම දන් දුන්නෙන් පස්සේදී ඒ කෙනාට Tamanට ලැබෙන පංචකාම සම්පත් Tamanට හිතූ හිතූ ආකාරයට පරිහරණය කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඊළඟ පස්වෙනි කාරණාව තමයි භාග්‍යතුනාස් දේශනා කරනවා අත්තානංච පරංච අනුපහච්ඡං දානං දේති. තමන්වත් අනුන්වත් වෙහෙස නොකරව දන් දෙන එක. මෙනි මේ කාරණාව ඉතාම වැදගත් පින්වතුනි. දානේදී තමන්වත් අනුන්වත් වෙහෙස නොකර දන් දෙන එක. දැන් උදාහරණයක් හැටරි හිතන්න දන් දෙනකොට අපි හිතමු දානෙට උදව්වට කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ උදව්වට ඇවිල්ලා ඉන්න කෙනාවවත් අපිට අඩුම තරමේ වෙහෙසවන්න බෑ. එයාගේ කැමැත්තෙන් යම් ප්‍රමාණයක් කරනවා. ඒ ප්‍රමාණය විතරයි පින්වතුන් අපට කරන්න පුළුවන්. එතනින් යහපැතට දෙයක් කරන්න බෑ. ඒ නිසා අපි හැම වෙලාවකම ඒ කොටස පිළිබඳ අවධානය යොමු කරන්න. දැන් තවත් විදියකින් කියනවා නම් අපි හිතමුන දානීය සඳහා යම් දේවල් මිලදී ගන්න යනවා. අපි හිතමු ගිහිල්ලා වෙලෙන්දව වෙහෙස කරවනවා. ඒ ගන්න භාණ්ඩය වෙහෙස කරවල ගන්න එක මිල අඩු කරන්න කියලා ගොඩක් වෙලාට වෙහෙස කරන්නේ මිල අඩු කර ගැනීම. ඒතර අන්න එහෙම වෙහෙස කරවන්න ගිහිල්ලා වෙලෙන්දට සමහරලාට අර ඒ දේ මහන්සියලා දැන් ඒක කොහොම හරි විකුණ ගන්නත් ඕන කමට මේ සුළු ලාභයක් තියාගෙන විකුණනවා. සමහරට ලාභේ නැතුවත් විකුණ ගන්න පුළුවන්. ඉතින් ඒක දානයකට පූජා කරාම ඒක උසස් නෑ. සත්පුරුෂ වෙන්නේ නෑ. තමන්ට හිතනවා නම් මේ වෙලෙන්ද කරන්නේ කපටි කමක්. ඒකේනාව මගහැරලා ගියා කියලා පාඩුවක් නේ. හැබැයි ඔහුව වෙහෙස කරනවා කියන කාරණාව හොඳ දෙයක් නෙවෙයි. ඒ වගේම තමයි ප්‍රතිග්‍රාහකයා වෙහෙස කරන කාරණාවත්. දැන් උදාහරණයක් හැටියට දැන් එළඹෙනමනේ ගොඩක් වෙලාවට මේ දන්සල් කාලේ බලන්න අපි දකින දියත් තමයි දැන් දන්සල් දෙන උදවි තාම හොඳින් ඉදේ කරනවා. අපේ දුම් සමහරලාට පාර යන වාහන වලට හිරිහැර කර කර ඔවුන්ව පීඩාවට පත් කර කර ඔවුන්ව වෙහෙස කරව කරව අපි හිතමු කොන්න කෙනෙක් දන් දෙනවා කියලා බලෙන් වාහන නතර කර කර කරදර කර කර දෙනවා. මතක තියාගන්න අනුන්ව පෙළලා තමයි දන් දෙන්නේ. ඒක සත්පුරුෂ දානයක් වෙන්නේ. Taman දන්සල දෙන්න. හැබැයි ඒකට මනාප පිරිසක් එතන ටීවි. ඒකට මනාප බවක් නැත්තම් එතන මගහැරලා යාවි. හැබැයි ඒක විනෝදකාමීත්වයට ගිහිල්ලා ගොඩක් අය කරගන්නේ තමන්ගේ අර සසරට ගෙනියන්න තියෙන පිනකට හානියක් කරගන්නවා. ඊළඟට මේ දන්සල් කියන කාරණාව මතක් වෙද්දිත් මට හිතෙන මේ කාරණාවත් මෙතනට එකතු කරා නම් හොඳයි කියලා. අපි වින්තුන් ඒ වගේ පුණ්‍ය කර්ම කරද්දී මෙන්න මේ කොටස විශේෂයෙන්ම අවධානය යොමු කරන්න. තමන්ගේ ධනේ වියදම් කරලා දන්සලක් දෙන එක ඒක තමන්ට කැමති පරිදි පරිහරණය කරන්න පුළුවන්. මොකද තමන්ගේ ධනෙනේ. හැබැයි ගොඩක් දිනක අපි දන්නවා දන්සල් වලදී සම්මාදම් කරලා තමයි ওই පුණ්‍ය කර්මය කරන්නේ. ඒකේ වරදක් නෑ. සම්මාදම් කරලා පින් කරා කියන එක වරදක් නෑ. මොකද තවත් පිරිසක් එකට එකතු වෙනවනේ. බලෙන් ඉල්ල ගන්නවත් නෙවෙන්නේ, කැමති අයගේ ළඟට ගිහිල්ලා නේ කැමති නම් දෙන්න කියලා විතරයි ගන්නෙ. තර්ජනය කළා බලෙන් ගන්නෙ නෑනේ. හැබැයි පින්වතුනි මතක තියාගන්න ඔය සම්මාදම් මුදල කියන එක ඒ මුදල පරිහරණය කරන කෙනා පරිස්සමින් පරිහරණය කරන්න ඕන. දැන් අපි හිතමුකෝ දන්සැලට තමයි මුදලක් දෙන්නේ. එතන දන්සැලට මුදල් ටික ලැබුණම ඒ දන්සැලට වෙහෙස වෙන පිරිසට තමන්ගේ පෞද්ගලික පරිහරණයට ඒ මුදල් භාවිතා කරන්න බෑ. අඩුම තරමේ ඉතුරු වෙන ප්‍රමාණය
ඒ සඳහා වෙහෙස වෙච්චයි බෙදාගත්ත කියලා හිතන්නකෝ. ඒකත් පින්වතුනි මතක තියාගන්න, තමන්ගේ සසරට මහා භයානක විපත් ඇති කරවන කාරණාව. ඒව සුළුපටු කර්ම නම් කියලා හිතන්න එපා. මොකද තවත් කෙනෙක් දෙන දේ ඒක භෞතික දෙයක් වෙන්න පුළුවන්, මූල්‍යමය දෙයක් වෙන්න පුළුවන්. සිහියෙන් පරිහරණය කරන්න. මොකද ඒක අසිහියෙන් පරිහරණය කළොත් තමන්ගේ සංසාරයට භයානක විපත් ඇති කරවන කාරණාවක් බවට පත් වෙනවා. ඉතින් මේක මේ බොම කල්යාණ මිත්‍ර අදහසින් මම අපේ පිඟුතට මතක් කරේ. ඉතින් කෙනෙක් පවක් කරගන්න ඕන නම් ඉතින් ඒක මේක කිව්වත් නොකිව්වත් පව කරගන්නවා. හැබැයි නොදන්න කෙනෙක් කවුරු හරි කෙනෙක් මේක කරනවා නම් මේ කාරණාව දැනුවත් වුණෙන් පස්සේදී හරි සැලකිලිමත් හරි වෙනවනේ. මොකද මිනිස්සු පින් කරගන්න වෙහෙසෙන්නේ පව කරගන්න අදහසින් නෙවෙයිනේ. ඒ නිසා ඒවගෙන සැලකිලිමත් වෙන්න. ඒක මේ අමතර කාරණාවක් මෙතනදී මතක් වෙච්ච නිසා කිව්වේ. ඉතින් මෙතනදී විශේෂ කාරණාව තමයි එහෙම දෙනකොට මේ ඒ ලබන අයව වෙහෙස කරව කරව දෙන්න එපා. පිරිස පීඩාවට පත් කර කර දෙන්න එපා. දෙන දේ තමන්වත් අනිත් අයවත් වෙහෙස නොකර වෙන විදියට දෙන්න බලන්න. ඒතර අන්නිහිම දුන්නම මොකද්ද ලැබෙන ලාභය? භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පිංවතුනි, මහා ධනෙ මහා භෝග සංසාරේ ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ ධනෙ කිසිවෙකුට මේ ලෝකේ හානි කරන්න බෑ. සොර සතුරන්ටවත්, එහෙම නැත්නම් රජුන්ටවත්, ස්වභාවික විපතකටවත් කිසිම කෙනෙකුට මේ ධනයට හානි කරන්න බෑ. දැන් සමහරලාට බලන්න, සමහර අයගේ ධනය විශාල වශයෙන් පිංගුතුනි විනාශ වෙලා යනවා. එක්කෝ හොරුන් ගන්නවා, එක්කෝ ස්වභාවික විපත් වලට හසු වෙලා විනාශ වෙලා යනවා, එක්කෝ රජයට අයිති වෙනවා, ඔය වගේ විනාශ වෙලා යනවා. හැබැයි එහෙම වෙන්නේ අර තමන්වත් අනුන්වත් වෙහෙස කරවල දන් දුන්නම. හැබැයි එහෙම නැතුව දන් දුන්නෙන් පස්සේදී ඒ දේ ලබන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණා පහ මං කියන්නේ, අපේ පිංගුතුන් මොන මට්ටමක ඉඳලා දන් දුන්නත් සැලකිලිමත් වෙන්න. ඉතින් ඒ කාරණාව ගැන අවධානය යොමු කරලා අපේ පිංගුතුමේ සත්පුරුෂ දානීය අපේ පිංගුතුන්ගේ ජීවිතේ දානෙට එකතු කරගන්න. ඉතින් ඒ කාරණාව විශේෂ සිහිපත් කරමින් අද කාල වේලාව නිමාවටපත් වෙලා තිබෙන නිසා අපි මේ දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා. එමනම් අද දවසේදී අපි රැස් කරගත්තු සියලු පුණ්‍ය ධර්මියෝ අද දේශනාවේ දායකත්වයේ දරන පිංගුතුන්ට අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම අද දේශනාවේ දායකත්වය දරන්නේ හෝමාගම මුල්ලේගම මලවියා කන්ද නොම්බර 56-14 කියන ලිපිණේ පදිංචි B.A. නිලංකා අභයවංශ හා B.A. ශාලිකා අභයවංශ කියන මෙන්න මේ පින්වත් දියණිවරු දෙපළ විසින්. ඉතින් ඇත්තෝ අපිත් බොහොම පෞද්ගලික දන්නා කියන පිරිසක්, විශේෂයෙන්ම අපිටත් නොඑක ආකාරයකට උදව් උපකාර කරන පිරිසක්. ඒ විතරක් නෙවෙයි, විශේෂම කාරණාව තමයි මේ නිත්නාලිකාවේ දේශනා කීපයක් සඳහා මේ විදිහට දායකත්වය දරලා මේ විදිහට ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසකට ධර්ම දාණය සිදු කරන්නට කැපවෙන පුණ්‍යවන්ත පිරිසක්. ඉතින් ඒ වගේ නිත්නාලිකාව තුලින් බොහෝ දිනෙකට මීට පෙරත් ධර්ම ශ්‍රවණය කරන්නට දායක වෙලා තියෙනවා. ඉතින් අපි ඒ නිසා අදත් ඒ ඇත්තන්ට පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන්ම ඒ දෙපළ බලාපොරොත්තු වෙනවා 2021 මේ මාස 16 වන දින අභාවා ප්‍රාප්ත වූ B.A. සීලවන්ත අභයවංශ ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් පියාණන්ගේ තෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම වෙනුවෙන් පින් දෙනවා. ඉතින් ඒ පියාණන්ටත් අපවත්ති වදාළ අක්මීමන අභයවංශ ස්වාමින් වහන්සේටත්, ඒ වගේම වීර පරාක්‍රමබාහු මුදුන්මිණි පටබැඳිලාගේ මැදගෙදර සෙල්ලප්පු මුත්තණුවන්ටත්, පලාගම ගෙදර රන්නම්මා මිත්තණියටත්, බෙල්පාමුල්ලේ අපුහාමිලාගේ විල්සන් අභයවංශ මුත්තණුවන්ටත්, බෙල්පාමුල්ලේ අපුහාමිලාගේ ගාමිණී අභයවංශ බාප්පාටත්, රණසිං ආරච්චිලාගේ ආතරද සිල්ලා ලොකු අප්පච්චිටත්, වීරසුන්දර ජයසූරිය ආරච්චිලාගේ ඩිංගිරි මෙනිකා නැන්දනියටත්, තුඩුහේනගේ සිරිසේන මාමණ්ඩියටත් පින් දෙනවා. ඉතින් ඒ හැම දිනාටම අපි පින් දෙනවා. ඒ හැම දිනාටම මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදු කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම දියණී දෙපළටත්
තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා, නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඔවුන්ගේ පවුලට සම්බන්ධ හැම දිනාටම මේ සියලු කුසල් බලයෙන් නිදුක් නිරෝගී සුව සම්පත්තිය, කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා අපි ආශිර්වාදයේ කරනවා. ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං, චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං, චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං.